පසුගිය වසරක ආසන්න කාලයක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවට ඖෂධ කිහිපයක හිඟතාවයක් තිබෙනවා. වෛද්‍යවරුන් විසින් හඳුනාගත්තු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශිත ඖෂධ 862ක් ශ්‍රී ලංකාවේ ඖෂධ සඳහා අන්තර්ගත කරලා තිබෙනවා. ඒව රෝහල් වලට ප්‍රසම්පාදනය කරලා ලබා දෙනවා. හැබැයි පසුගිය වසරකට ආසන්න කාලයක් තිස්සේ හිඟ ඖෂධ 37ක් ලබා ගැනීම පිළිබඳ ගැටලු මතුවලා තිබෙනවා. ඒකට හේතුව තමයි 37න් 21කට ඖෂධ ලියාපදිංචි නිෂ්පාදකින් සිටියත් ඔවුන් සමහරක් වෙලාවට ප්‍රසම්පාදනය කරලට ඉදිරිපත් වෙලා නැහැ. සහ සමහරක් වෙලාවට ඔවුන් ඉදිරිපත් කළ මිල ගණන් ඉතාම අධික මිල ගණන්. තවත් දහසයක් තිබෙන ඖෂධ ලංකාවේ ලියාපදිංචි නොමැති. එතකොට මේ ඖෂධ 37 ලබා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාට බලය තිබෙනවා. එම බලය වඩාත් විනිවිද පෙනුසුල් භාවයෙන් කටයුතු කරන්න අවශ්‍ය නිසා තමයි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ. ඍජු ප්‍රසම්පාදන ක්‍රමවේදයක් යටතේ ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් මේ නිලධාරී මණ්ඩලය ඉන්න සිටින තාක්කල් අපි නීති විරෝධී හෝ රීති විරෝධී හෝ සම්ප්‍රදාය විරෝධී කිසිම කටයුත්තකට සම්බන්ධ වෙන බලාපොරොත්තුවක් නැහැ. මුදක් දුනෙත් නැහැ. අපද පුවත්පත්වල පළ වෙලා තිබුණා ප්‍රසම්පාදනයෙන් තොරව බාල ඖෂධ ගෙන්වීමට ඉන්දියාවට ගිය සෞඛ්‍ය නිලධාරියා කවුද කියලා. අපේ කිසිම නිලධාරියෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ඖෂධ ප්‍රසම්පාදනයක් වෙනුවෙන් කිසිම නිලධාරියෙක් අමාත්‍යාංශය වෙනුවෙන් පිටරට ගිහිල්ලා නැහැ. ප්‍රමිතියකින් අඩු ඖෂධ ගෙන එන්න කියලා කවුරු හරි චෝදනා කරනවා නම් අපිට ඖෂධ නියාමනයේ අධිකාරිය වෙනුවෙන් කියන්න තියෙන්නේ එහෙම දෙයකට කිසිම ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. මොකද ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අවශ්‍ය වෙනවා ලංකාවට ඖෂධ ගෙන. එතකොට ඒ ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලියාපදිංචි කිරීමේදී ඒ ඖෂධවල ප්‍රමිතිය විවිධාකාරවලින් සලකා බලලා තමයි ආය ඖෂධ ලියාපදිංචි කිරීම සඳහා අනුමැතිය ලබා දෙන්නේ. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ සඳහා පත් කරන ලබන විශේෂඥ වෛද්‍යවරු සහ ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබපු ඖෂධ වේදීන්ගේ සමන්විත කමිටුවලින් තමයි ඒ ඖෂධ පිළිබඳ තීරණ ගැනෙන්නේ. එහෙම නැතුව පුද්ගලික මට්ටමේ තීරණ ගැනීමක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුල සිදු වෙන්නේ නැහැ.